මාස 3න් 3ට 60% ක බෝනස් පොලියක් හිමි කරගන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී සහය ලබා දුන් පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ සාකච්ඡාවක නිරත වුණා. ඒ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේදී ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඔවුන් මෙලෙස පිළිතුරු ලබා දුන්නා. සාකච්ඡා ඔක්කොම සාර්ථකයි. අපි පුළුල් සන්ධානයක් හැදෙනවා බාමාසික ප්‍රගතිශීලී බලවේගත් එක්ක. කුරුණෑගල ඇදගෙන වැටෙන්න වැදුණා නේද? නෑ, ඇදගෙන වැටීමක් නෙමෙයි ඒක. හැම දිස්ත්‍රික්කෙම වගේම තිබුණා. නමුත් අපි තියෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ ජනතාව නම් කියන්නේ හිටපු මන්ත්‍රීලා ඔක්කොම ගෙදර යවන්න ඕන කියලා. ඔව්, මහජනයා එහෙම තීන්දුව කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. මුදල් අමාත්‍යංශ ලේකම්තුමා පුතුමලා නිවැරදි තීන්දුවක් ගත්තා. ඒ රාජ්‍ය නිලධාරින්ව තියාගන්න. ඒකම අනිකුත් රාජ්‍ය නිලධාරින්ව තියාගන්න. ඉතින් මං හිතන්නේ මේක සුවිශේෂී දෙයක්. චන්දලි ඉස්සලා මොනවද කිව්වත් කමනේ රට වට්ටන්න එපා. එහෙමනේ රනිල් මහත්තයක් දෙක රටේ ගිහිල්ලා එනගත්තේ නෑ. කවුද එනගන්නේ කියලා බලමු. අපි එනගත්තේ නෑ. පරාදයිනේ. පරදිනවා කියන එක නෑ, එනගන්නවා කියන එකක් තව එකක්. ඇයි මේ පරාදේලත් පරාජය පිළිගන්නේ නැත්තේ? පරාජය පිළිගත්තා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.